එක පක්ෂයකටවත් එක රැලියකටවත් මිනිස්සු ඉන්න විදිහක් නැහැ. තාමත් මිනිස්සු පක්ෂවලට කඩේ යනවා. ඉතින් මැයි පෙළපාලිය නැත්තම් මැයි දිනේ කියන්නේ මේ කම්කරුවන්ගේ දිනේ. කම්කරුවන්ගේ දිනේ කියන්නේ දේශපාලන පක්ෂයක රැලියක් නෙමේ. ඉතින් ඊයේත් අපි දැක්කා එක එක පක්ෂවලට තාමත් මිනිස්සු කඩේ යනවා. ඉතින් උඹලා ඔය සියලුම දෙනා පක්ෂවලට කඩේ යන්නේ නැතුව මෙන්න මෙතෙන්ට එක්රොක් වෙලා මිනිස්සු වෙනුවෙන් තමන්ගේ අනාගතයේ දරුව වෙනුවෙන් මෙන්න මේ විරෝධතාවය එල්ල කරා නම් ඔయిత වඩා මෙන්න මේ අපේ රට දියුණු කරන්න තිබුණා. මේ එකමුතුකම මොකද පක්ෂයකට බෙදෙනවා කියන්නේ එතනම තියෙනවා මේ රට බෙදීමක්. ඒ නිසා දැන්වත් පක්ෂවලට බෙදෙන්නේ නැතුව සාමූහිකව තමන්ගේ රට වෙනුවෙන් බහැපල්ලා තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බහැපල්ලා අපි කාලයක් අතිතරම් කාලයක් පක්ෂවල ඉන්න මිනිස්සු වෙනුවෙන් ගැටුවා කැඹුරුවා අව දුරටත් ඇයි ඒ පක්ෂවල ඉන්න මිනිස්සු ඇරෙන්න මේ රට හදන්න වෙන කවුරුවත් නැහැ කියන තැන උඹලා ඉන්නේ. එහෙම ඉන්න එපා. මේ රට හදන්න පුළුවන් තරුණ තරුණියෝ තමයි මේ අවිල්ලා ඉන්නේ. මේ කොල්ල කෙල්ලෝ මෙන්න මේ කොල්ල කෙල්ලන්ට තියෙනවා මේ රට හයියට හදන්න පුළුවන් හයියක්. මොකද රට දැන් දියුණුවයි. මේ රටේ ඉන්න තරුණ තරුණියෝ හරිම බුද්ධිමත්. ඒ වගේම හොඳ උගත්තු. උන් මේ ලෝකෙත් එක්ක හැම වෙලාවෙම සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම උන් දන්නවා. උන්ට බොරු කරන්න බෑ. ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා දැන් ඉන්න මේ දරුවන්ගේ තියෙනවා ගැතිකම නෑ අපේ උන්ගේ. ඉතින් ඒ නිසා මේ කොල්ල කෙල්ලන්ට මෙන්න මේ ගැතිකම කියන එක නැති වුණේකම ඇති. ඒකම ලොකු දෙයක්. ඉතින් තවදුරටත් පක්ෂයක් කියන දණ ඉන්නපා. ඉතින් පුතේ මෙතන තවදුරටත් කියන්නේ මෙතන නායකයෝ නෑ. මෙතන නායකයෝ නෑ. ඉතින් මොකද මෙතන නායකයෝ කියලා කට්ටියක් ගන්න උත්සාහ කරන්නේ ඒ අර නායකත්වයේ උන තියෙන මිනිස්සු. මොකද ඒකට හේතුව ඒගොල්ල පක්ෂවල පක්ෂත් එක්ක ඉන්න මිනිස්සු නිසා හැම වෙලාවෙම උත්සාහ කරනවා නායකත්වය කියන එක බලෙන් ලබා ගන්න. ඉතින් මෙතන කිසිම නායකයෙක් නැහැ. මොකද මෙතෙන්ට එන මෙන්න මේ ස්වාධීන වෙන හැම කෙනෙක් මෙන්නේ තමන් නායකත්වයේ අරගෙන තමන්ගේ පවුලේ නායකත්වයේ අරගෙන නැත්තම් මම මෙතෙන්ට ඇවිල්ලා මම මට ඕන දේයි මම මෙතන කෑ ගහලා කියන්නේ කියන නායකත්වයේ උඩ තමයි මෙතෙන්ට එන්නේ. ඒක නිසා මෙතන කිසි නායකයෙක් නැතුව යන තැන ලෝකෙ මිනිස්සුන්ට එක එක පක්ෂවල ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන් නායකයෝ නැති අරගල නැහැ කියලා. කිසිම නායකයෙක් නැති අරගලයක් තමයි මේ. මම කාගෙන් හරි දැන් ඇහුවොත් ඇයි පුතේ මෙතෙන්ට ආවේ වා කාගේ හරි නායකත්වයක් යටතේද ආවේ කියලා ඇහුවොත් කිසිම නායකයෙක් නැහැ. උඹලගේ නබ්බලා නායකත්වයේ යටතේද මෙතෙන්ට ආවේ කිසිම නායකයෙක් නැතුවනේ. අන්න රයිට්. ඒක තමයි මම කියන්නේ. ඉතින් මේකේ නායකයෝ තමයි මෙන්න මේ අවිල්ලා ඉන්න කොල්ල කෙල්ලෝ. ඉතින් මේ නායකයෝ යටතේ මෙන්න මේ තව දුරටත් මේ අරගලේ පැවැත්වෙනවා. ඉතින් පක්ෂයක් වුණා නම් එහෙම මේ අරගල එකේ දවසෙන් දෙකෙන් ඉවර වෙනවා. ඉතින් ඒගොල්ලන්ට මොකද මෙතන එක එක්කවත් බත් පැකට් එකකටවත් අරක්කු බෝතලයකටවත් ආපෙ උන්නේ මේ ඉන්නේ. තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ රට කියන හැඟීම වෙනුවෙන්. ඉතින් මෙන්න මේ අපේ කොල්ලෝ කෙල්ලන්ට තාමත් හිසනම ආචාර කරන්නේ ඒකයි. ඉතින් තව දුරටත් කියන්නේ හැම වෙලාවෙම අපි කරන්නේ සාමකාමී අරගලයක්. බොළුවන් තරම් රටේ ඉන්න හැම තැනකම සාමකාමී සාමකාමී අරගලයට කැමති සාමකාමී මිනිස්සු ඇවිල්ලා තමන්ගේ රට වෙනුවෙන් සාමකාමීව මෙන්න මේ විරෝධතාවය එල්ල කරපල්ලා හැම වෙලාවෙම. හැබැයි පාරට වැටෙනවා තව වැඩි කල් යන්න කලින් අපි. මොකද අපිට ආර්ථිකය අපිට නැති වෙලා. ඒ ආර්ථිකය හරියට හරි. ඉතින් මේ පොඩි ළමයි පොඩි දරුවෝ එක්ක මේ පවුල් පිටින් මේ කට්ටිය එන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය හදන්න මිසක් මේක මෙතන ෆන් එකක් ගන්න තැනක්වත් එහෙම දෙයක් නෙමෙයි. ඉතින් බොහොම අතලොස්සක් සමහර අවස්ථාවලදී වැඩිහිටි පිරිමි මම දැකලා තියෙනවා නලා පිමිනවා. ඉතින් ඒක එක පැත්තකින් ඒගොල්ලෝ සිතන් වැඩියෙන්ම හිතන්න ඕන මෙතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරන එක හරිද වැරදිද කියන වැඩිහිටියෝ අපේ වැඩිහිටියෝ දැනගත යුතුයි කියන තැන ඉන්නවා. ඉතින් මොනවාද මේක ඇත්තටම සෙල්ලමක් නෙමේ බා. මොකද ඒගොල්ලොත් කඹෙන් ඇදගෙන ඉන්නවා. අපිත් කඹෙන් ඇදගෙන ඉන්නවා. අපි කඹෙන් ඇදගෙන ඉන්නේ අර ඈත තියෙන දරුවන්ගේ අනාගතේ. හැබැයි උන් ඇදගෙන ඉන්න උන්ගේ ඔළුවට බලතණ්හාව රෝදේ වෛරය නැත්තං උන්ගේ හොරාහුවේ කියන මේ සියලුම බියත් එක්ක තමයි උන් කමෙන් ඇදගෙන ඉන්නේ. හැබැයි අපිට අතාරින්න බෑ. මොකද අපි අතෑරියොත් අපේ දරුවන්ගේ අනාගතය තමයි අපි යාලට අතෑරලා දෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කල් අපි මේක අල්ලගෙන ඉමු. මේ අපේ රට දිනනකම් අපි අල්ලගෙන ඉමු. මොන ප්‍රශ්න ආවත් කොච්චර මඩ ගැහුවත් මොන දේ කරත් සිංහයෝ පස්සට යන්නේ නෑ බා. මේ සිංහයෝ නරින්න බය නෑ. ඒ නිසා මේ හයියේ කොහොමත් එදත් තිබුණ අදත් තියෙනවා හෙටත් තියෙනවා. පුළුවන් තරම් ගහපල්ලා මඩ. ඒකටත් අපි ආසයි. මොකද අපිත් හොඳට මඩේ ඉඳලා තියෙනේ උන්. ඒ නිසා අපි මඩ වලට බය නැහැ.